තියෙනවා. පයින් ගහන්න ඉස්සලා ඉන්න. එකයි දෙකයි. නවත් අපා. යනකොට. නවත් තියෙන්නේ. යන්න තියෙනවා. ගහන්නපා ගහන්නපා ගැහුවත් වීඩියෝ කරනවා ගහන්නපා කවුරුත් ගහන්නපා ගහන්නපා කවුරුත් ගහන්න ගහන්න ගහන්නපා 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 අපෝ මේවා වහලා ගන්න වටේටම කුඹුරු තියෙන්නේ මේවා බලවල් ගැහිලා ඔක්කොම මේවා කුඹුරු වල තියෙන වතුර මේ වටේනවා මේ වැලි කපන එක දැදුරුව කාලා කාලා ඉවර කරලා මේකට පැනලා අපේ ඉඩම් කඩාගෙන ගියා ගෙවල් දොරවල් වැටුණා දැදුරුවට ලයිට් කණු පේරුණා අපි දැන් අන්නත්තර වෙලා මේ මේ වගේ ඉන්නේ ওই මිනිස්සු බලහත්කාරයෙන් ඇවිල්ලා තමයි අපට ගහලා හදලා ওই දැදුරුවෙත් වැලි කොට දැන් ඉතින් අපි අන්නත්තර වෙලා ওই ඉන්න දැන් අපිට වැඩක් වලක් කරගන්න බෑ මේ වගේ අපිට වැලි ගැටරයක් ගන්න බෑ අපි දැදුරුව කටේ ගෙවල් හදාගෙන ඉන්නවා අපට 13000යි 15000යි වැලි ගැටරයක් ගොඩ දාගන්න උනේ ගෙවල් හදාගෙන එච්චරවත් අපිට දුන්නේ නැහැ වැලි ගැටරයක් ගන්න ඒ තරම් තරමට අපි දුන්නේ දැන් මේ මිනිස්සු ඇවිල්ලා බලහත්කාරයෙන් වැලි කපනවා බොරුවට චෝදනා කරනවා මේක තමා මුම්මේ මාළු හදනවා කියන්නේ. වෙන ගහනවා මුන්ට. මේ සේරම් පස් කපු වලවල් ගමේ. මැටි කපලා දැන් අවුරුදු 4ක 5ක් තිස්සේ මැටි ජාවාරමත් කරලා දැන් වැලි තට්ටු මතුවලා තියෙන වැලි තට්ටුවෙන් පස්සේ දැන් වැලි තට්ටුව තරම් දාන්න හදන්නේ. දැදුරුවට මීටර් 250යි. මේ පැත්තේ වටේටම වෙල් කුඹුරු ඒ වෙල් යායවල ටික අස්වද්දලා තියෙන්නේ. සේරම 200 ක්. මේකට ඇද්දාම රටේ මේ අපේ ගම ඉවරයි සේරම. පන්සලේ හාමුදුරුවොත් මේකට විරුද්ධ වෙලා තියෙදි මේ දේශපාලන අතකොළු ඇවිල්ලා තමයි මේ ගම විනාශ කරන්න හදන්නේ. මේගොල්ලෝ මේ ඇවිල්ලා මුලින් මාළු හදනවා කියලා මේක අක්කර පහලක් කරලා මේ වෙනකොට කපල විනාශම කරලා. අපි ඒකට මූලික වෙලා 2005 අපි ගිහිල්ලා මේ ජොබ්ස් එකට දැනුම් දීලා ලියුම් දීලා මේක ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් මේ අලුතේ එතකොට තවත් ඇමතිලා ලොකු ලොකු කට්ටිය ඇවිල්ලා මේක කරන අපි පන්සලට ගෙනලා ගෝ මේක කරන්න එපා මහත්තයෝ මේක අපරාධයක් මේ අපේ දරුවන් අපි නම් මැරිලෙයි අපේ දරුවන් අපි මේක රැකලා දෙන්න ඕන ඒ කියන කවදාවත් ඇහුවේ නැහැ ඒගොල්ලෝ බලපුලුවන්කාරකින් තමයි මේක කරන්න ගියේ ඉතින් අපිට කාර්ත්‍යක තරහක් නැහැ කියන්න ඕනේ දේ කියන අපි මැරුණත් අපි බය නැහැ අපු හෙට මැරුණත් අපි බය නැහැ මොනවාද ඉතින් මේක අනිවාර්යයෙන් මේක රැකලා දෙන්න ඕන අපේ දරුවන්ට තව ඉදිරි අනාගතේ අනිවාර්යයෙන් රැකලා දෙන්න ඕන මේ බලන්න කරලා තියෙන විනාශේ කොළපාට පේන්නේ මේ වෙල නෙමෙයි මේ තියෙන්නේ බස් කපාපු වලවක් මේ තියෙන්නේ කලලිහිණිය වැවිලා තියෙන ඒවා හැබැයි මේවට එක මාළුවෙක්වත් දාලා නැහැ මේවා මේ වෙල කපලා වැව හදලා වෙල කපලා මැටි වලවල් හදලා මේවා මෙච්චර කාල කර කප කපා වික්කා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේන් එහාට ගිහිල්ලා මෙව්වා තියාගෙන ඇතුලේ තව ජඹුරට වලවල් හරගෙන ලොරි ගෙනල්ලා තව වැඩ කරනවා අපි ඉතින් මේක අපි මේ සේන මුදලාලිත් එකතුලා තමයි මේ කරන්න වැඩේ. මේ මුදලාලි මහත්තයා ගැන අපි ආරම්භ කරා. මේක දැන් අපි මිරිදිය මස් මේකක් කරන්නේ. ඒතර මේක කලින් මේක දැන් හරි ගෑනන ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් එක හරියට වෙලා නැහැ. ඉතින් ඒකින් නම් මේ පොඩ්ඩ ඒ වලවල් ටික ටෑන්ක් ටික හරියට මේව කරන එක විතරයි කරන්න අපි බෝධ්‍යයාගේ නීති අනුකූල අවසර අරන් කියනවා. මේ පොලිසියෙන් ආවා. මේ මහත්තයා මම අපි අපේ ලීගල් ටික ඉදිරිපත් කරා. දැන් අපි හැමෝම සාධිත් සභාවෙන් අවසරයක් ගන්නවා කියලා. ඒතර මොකද
වරප්‍රාප්තාගෙන යනවා මේ ආසන්නම ඇත්තටම විශාල පරිත්‍රාණයක් කරනවා මේ වෙලාවේ මේ වැලි ජාවාරම්කරුවෝ එකතු වෙලා දේශපාලඥ ප්‍රදේශය එකතු වෙලා මේ ගම කියන්නේ ඉතාමත් දුප්පත් අහිංසක මිනිස්සු තමන්ගේ සොයන් රැකියාවෙන් ගඩොල් ටික කපලා ගොවි තැන් කරලා කෙසෙල් ටික වවලා ජීවත් වෙන මිනිස්සු ඉන්න ප්‍රදේශයක් මේ අවුරුදු 300කට එහා අතීතයක් තියෙන ගමක් මේක. හැබැයි ඒ සියල්ල පැත්තකට දාලා මේ ගමට ඇවිල්ලා විශාල මැෂින් ගෙනල්ලා මේ ගමේ තියෙන මේ සම්පත අරගෙන යනවා එළියට. මේ ගංගල ඉන්න මිනිස්සුන්ටත් මේකේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ටොයිලට් එකක් හදන්න වැල් ටිකක් ගන්න බෑ. කුස්සිය හදා ගන්න වැල් ටිකක් ගන්න බෑ. අපි කියන්නේ මේ පරිසර විනාශය වහම නවත්තන්න. මේ පරිසර විනාශයට අනුබල දුන්න රාජ්‍ය නිලධාරි. ඒ සියල්ල මේකටවත් කියන්න ඕන. ඒ සියල්ල මේකටවත් කියන්න ඕන. මේ රාජ්‍ය නිලධාරිත් එකතු වෙලා මේ ජාවාරම්කාරයත් එකතු වෙලා තමන්ගේ සල්ලි බලය පෙන්වලා ඉවරලා මේ ලියකියුල් ටිකක් හදාගෙන මේ ගමේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා මේක එළියට ගන්න හදන්නේ. චෛත්‍ය හදන්නත් මේ වලින් වැලිදුන්නේ නැහැ නේද චරවත් තියෙනවා 100 ගානේ අක්‍රේකට දීවස 80ක් ගත්තොත් මේ කුඹුරෙන් ගන්න 120ක් ශාස්ත්‍රීය කුඹුරක් සෙබස්තියන් කෙනෙක් කරුවේ උතුම ශාස්ත්‍රිකයි එක දිගට හොයා දවස් දෙකක් එක දිගට කොළපක් කපා දෙකක් තියෙනවා මේකේ එක මැදත් ඇවිල්ලා මේවට උදව් කරන්න කිව්වා මේ වාහන වලට බාධා කරන්න එපා කිව්වා ලොකු මහත්තයන් අපි අහපුවාම කිව්වා මේ මේවට බාධා කරන්න බෑ මේවා නීත්‍ය අනුකූලව ආරං තියෙනවා දරුවොත් එක්ක කරින්දාවක් වැලියක අරගෙන ගිහලා ලස් එක හමාරක් දැලගේ වංශය ඉතින් මේ මහා පරිමාණය කරන මිනිස්සුන්ට මේ අහිංසක ගම්මානේ ඈ වැල්ටි කරගෙන ගියාම ඈ ඒකනේ විශ්වාස කරන්න නෙමෙයිනේ ගේ හදාගන්න ගේ හදාගන්න ඈ එහෙම කරන්න පුළුවන් වුණා නම් මේ මුළු ගම්මානෙම අපි gadol කපලා ජීවත් වෙච්ච මිනිස්සු අද ඒවා ඔක්කොම නවත්තලා ඈ අදේ මිනිස්සුන්ට මේ සොයන් රැකියාවක් මුකුත්ම නැහැ ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට ඒක තහනම් කෙරුවා නම් මේ ඇත්තෙන්ම ගමකත් නෙමෙයි හලාවතත් නෙමෙයි මේක ඇවිල්ලා ජායලදී ඈ එහෙ ඉඳලා ඇවිල්ලා වැලි කපනවායි කියන්නේ මේ අපේ ගම්මානට මොන අපරාධයක්ද ඒගොල්ලෝ තමයි මේක කරන්නේ ඒගොල්ලෝ කරන්නේ මේක අපි ඕන දෙයකට ලෑස්ති අපි මැරෙන්න ඕන ලෑස්ති අපි මේක නවත්තනවා අනිවාර්යයෙන්ම මේකට පැනලා හානි කරන්න ඕනේ.